හොඳන එක්කම බ්ලූමිත් ඩොක්ට මහේනි YouTube channel එකට ඉතාමත්ම ආදරයෙන් අද පිළිගන්නවා. ඉතින් අද අපි පොඩි නිවාඩුවක් ආවා. මටත් අද Monday, Tuesday, Wednesday නිවාඩුයි. අපේ බබාට school holidays, so my husband's taken some leave this week as well. So we decided to go away from the city life to down south area. So we are heading towards Margaret River, and also we booked a cottage in Nanup area, and it's only 1 hour, 50 minutes away from Margaret River. So we are planning to spend the day tomorrow in Margaret River, but we are staying in the cottage in Nanup. මේ අතරේ මේ පොඩි lookout එකක නැවතුණා අපි. ඉතින් හරිම ලස්සනයි. අපි යනවා තැන් කිහිපයකට. මම ඔයගලන්ට පෙන්නන්නම්. I will show you all around. There will be a place called Honeymoon Park where they do camping. It's a camping site. That area looks like a really beautiful rainforest, so I will show you around as well when we go there. So we came to this lookout, and it's very well organized and very beautiful. Let me show you. So මේ පිටිපස්සේ ඔක්කොම විස්තර මෙතන තියෙන සම්බන්ධ විස්තර ඔක්කොම කියලා තියෙනවා මේ පිටිපස්සෙන්. ඉතින් ඕනනම් කියවන්න පුළුවන්. මම නම් කියුවේ නෑ ඉතින්. මෙතන පොඩි ඩෑම් එකක් තියෙන අතර මෙතන ලොකු ඩෑම් එකක්. ඔගලන්ට පේනවා ඇති මෙතන මේ ලොකු ජලාශයක් ඉගලන් හදලා තියෙනවා. සද්දයක් එහෙමත් එනවා. ඉතින් මම ඔයගලන්ව එක්කන් යන්නම් ඒ ඩෑම් එක බලන්න. ඉතින් හරිම ලස්සනයි, හරිම පිරිසිදුයි. ඔයගලන්ට පේනවා ඇති මේ බිම පොඩි කුණු කෑල්ලක්වත් මේ මිනිස්සු දාන්නේ නැහැ. හැම දෙයක් මේ බින්ස් තියලා තියෙන බින්ස් වලට තමයි දාන්නේ. හරිම පිළිවෙලට ඒ තමන්ගේ රට ඒගොල්ලන් ආදරෙන් හැමතිස්සෙම රැක බලා ගන්නවා. ඕනම පුරවැසියෙක් මෙහි එහිමයි. ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මේ පඩි පෙලක් බැහැගෙන ඒ ඩෑම් එක ගාවට අපිට යන්න තියෙන්නේ. Go. It's a little bit of a walk, but it's very cold. It's winter now, so I'm just wearing this thick jacket because it's so cold. So let's go and I'll show you. There's a little lookout point here. ඉතින් දැන් අපි මේ ලස්සන වැසි වනාන්තරයට ආවා. ඉතින් කොළම කොළපාටයි. බලන බලන හැම පැත්තකම ගස් කොළන් වැල් ඒ වගේම
මේ තියෙන කණුවල ලස්සනට පාසි බැඳිලා කොළපාටට හරිම ලස්සනයි චිත්‍රයක් වගේ. ඉතින් අපි මේ හරියේ පොඩ්ඩක් ඇවිද ඇවිද ඒ ස්වභාව සිරිය විඳ ගන්න උත්සාහ කරා. ඉතින් හරිම ලස්සනයි, හරිම සුන්දර පරිසරයක් මේක. රැහැයන්ගේ, කුරුල්ලන්ගේ, සුළඟේ සද්දය ඇරුණු කොට වෙන කිසිම සද්දයක් නැහැ. ඉතින් මේ වගේ තැනක් භාවනා කරන්න, හිත එක තැනක තියාගන්න වගේ දේවල් වලටත් ගොඩක් හොඳයි කියලා මම කල්පනා කරා. ඉතින් මේ වැටිච්ච ඒ ගසක කඳක්, ඒ කඳ වැහෙන්න මේ කොළපාටට පාසි බැඳිලා හරිම ලස්සනයි. ඉතින් බිම පුංචි පුංචි පැලෑටි එහෙම ලැබිලා තිබුණා. ඉතින් තෙතමනයත් එක්ක ඒ ඇති වෙන ලස්සන වෙනස්කම් අපිට මෙතන ලස්සනට දැකලා ගන්න පුළුවන්. මේක කැම්පින් සයිට් එකක්. ඉතින් ඕගලන්ට මං ඉස්සරහට පෙන්නන්නම්. මේ මිනිස්සු කැම්ප් දාගෙන රෑ කාලේ ගත කරන්න සූදානම් වෙනා මෙතන. ඉතින් අපි නම් මෙතන කැම්ප් කරේ නැහැ. ඉතින් හරිම ලස්සන පරිසරයේ සුවය විඳින්න තමයි මම ගොඩක් ආස කරේ. හරිම ලස්සන රේන් ෆොරෙස්ට් එකක් ඔස්ට්‍රේලියාවල තියෙන. ඒ කියන්නේ හනිමූන් පාර්ක්. මෙතන කැම්පින් සයිට් එකක් තමයි තියෙන්නේ මේන්ලි. හරිම ලස්සනයි. නේචර් ලවර්ස්ලට ඉට්ස් ඇ එක්සලන්ට් ප්ලේස් ටු විසිට්. So beautiful. ඉතින් අපි අද පොඩි ට්‍රිප් එකක් ආවා. ඔබන් හැමෝම බ්ලූමි ඩොක්ටර් මහේ යූටියුබ් චැනල් එකට ඉතාමත්ම සතුටින් පිළිගන්නවා. ඉතින් ඒ නතරතුරේ නැනක් කියන පැත්තට යන අතරතුරේ තමයි ඉතින් පාවෙ අපි. හරිම ලස්සන. ෑම් එක තියෙනවා කොටස් ගෝච් කියලා පරිපත්තිනවා. It's like the heaven. It's really like the heaven. So beautiful. Someone is Wow. No, that's ours.
මටත් සීතලයි ජැකට් එක ගෙනාවේ නෑනේ මං වහලානේ එක සීතලයි අබෝ ඔයා වීඩියෝ කරා අනේ ඇත්තටම හරිම ලස්සනයි නේ මෙතන මම මෙල්බන් වල දැක්කලා අපි ගියේ අර එක සැරයක් මෙල්බන් වල ගිහිල්ලා ගියේ මෙහෙ මම දැකලම නෑ මේ වගේ තැන ෆස්ට් ටයිම් හරිම සීතලයි it's so cold so I've got my jacket on so cold. It's been raining because it's winter here. So it's been raining. I think it's quite, the temperature's quite low as well. So very cold. So we got our jackets on. So beautiful. I can't stop taking shots and pictures and stuff. There. In. I haven't slept in the car. You haven't? I did.
ඉතින් අපි මේ ගෙදරට එද්දී ගොඩක් හවස් වෙලා ඉතින් පොඩක් ග්ලූමි. ඉතින් මම මේ ලයිට් එක දාලා තමයි මේ එක රූම් එකක් ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් ඇත්තටම ලස්සනට පේන ඉතින් හීටර් එකක් තියෙනවා. ක්වීන් සයිස් බෙඩ් එකයි මෙතන තව ක්වීන් සයිස් බෙඩ් එකක් ජනේලයක් තියෙනවා. මේක තමයි බාත්රූම් එක. ඉතින් හරි පරණ තාලි බාත්රූම් එකක්. හරි පිළිවෙලයි ඒකට. කරන්න ලාම්පුව පුත්තියනවා. Ocho this, for this, and kids here.
Hello. So we went out for dinner, and then we came home, had a wash because we went out around 6:30. So when we came in, we didn't actually get a wash. So we decided to go to dinner first and come back and get a wash, get clean clothes on, and rest in our little cottage. So you can see the background in this little video. So I'm in the kitchen, so I'm gonna actually make some green tea for myself. So yeah, we actually got some green tea we got. So this one here. So I'm gonna make a little cuppa for me, and then I'm gonna sit in the couch, enjoy the fireplace. So I'll get the heater on first, and yeah, so I'm gonna enjoy a cup of green tea. So I'll show you the fireplace as well. So this is the fireplace, and so by the time we got our wash, me and my daughter, my husband already has set up the fireplace. So it is heating up the living area. It will heat up the whole house actually. So I love, you know, when we stay in cottages, if we can get a fireplace, a cottage with a fireplace, I always love it because it so yeah, I love it. It just, you know, gives you that homely, you know, country feeling, countryside feeling always. So quite beautiful. So I'm gonna sit in one of these comfy couches, and that's my daughter there. She's enjoying some TV time, and sit and enjoy my little green tea, my cup of green tea. And actually they've got this lavender oil that I actually put in here, and got the whole house smells like lavenders. So calming. මම දැන් හදන්නේ මගේ green tea එක හදා ගන්න. ඉතින් වතුර එක ලෑස්ති වෙනකන් තමයි මෙතෙන්ට වෙලා මේ ටිකක් වෙලා ඉන්නේ. ඉතින් ඒකත් හදාගෙන fireplace එක ගාවට ගිහින් ඒ සුව පහසු armchair එකක වාඩි වෙලා මගේ tea එක enjoy කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දිගයි. ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න. ඉතින් මට මේක කොටස් කිහිපයකින් තමයි ඔයගලන්ට ගේන්න වෙන්නේ. ඉතින් පළවෙනි කොටස අද මේ විදියට ඉවර කරන්න තමයි මට සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන් මාත් එක්ක ඒ අපි ගියපු පරිසරය, අපි බලපු දේවල් enjoy කරන්න ඇති කියලා. ඉතින් හරිම ලස්සන ඒ වැසි වනාන්තරයක් වගේ ඒරියා එකකට අපි ගියා. අපි ඩෑම් එකක් බලන්න ගියා. ඉතින් හරිම සුන්දර පරිසරයක්. ඉතින් මේක දෙවනි කොටසින් මං ඕගොල්ලන්ව ඉක්මනටම හම්බ වෙන්නම්. එහෙනම් හැම දිනෙකටම සුබ රාත්‍රියක්.